ඉඩ භික්කවේ තථාගතෝච ලෝකෝ උප්පන්නෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති දේව මනුස්සානම් බුද්ධෝ භගවා. මේ අර බුදුගුණ මේ බුදු කෙනෙක් ලෝකයට පහළ කරලා පහළ වෙලා මේ ධර්මය දේශනා කරන ධම්මෝච දේශීය ධර්මය දේශනා ඕප සමිකෝ පරිභෝ උපක්‍රම සම්‍යක් ප්‍රයෝග සහිත ඕප සමිකෝ කියන්නේ පරිනිබ්බානිකෝ මේ පූර්ණ වශයෙන් බැමිතුනෙන් මිදී නිදහස් වෙන මග කියා දෙනවා. සම්බෝධගාමී බව උදුරා දමන්නට රාග බව ද්වේෂ බව මෝහ බව සහ මුලින්ම මුල් උදුරා දමන්නට කටයුතු කරන මඟ පෙන්වා දෙනවා. සුගත අප්පවේදිතෝ ඒ වගේම දුකෙන් මිදී දුගතියෙන් මිදී සුගතියට වෙන මඟ පාර පෙන්වා දෙනවා. එහෙම අවස්ථාවක තථාගතයන් වහන්සේ කෙනෙක් බුදු කෙනෙක් ලෞතරා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා ධර්මයේ දේශනා කරනවා ධම්මෝච දේශීයති. ඒ වගේම ඕප සමිකෝ උපක්‍රම සම්‍යක් ප්‍රයෝග සහිතව පාරමාර්ගය කියා දෙනවා. ඒ වගේම පරිනිබ්බායිකෝ පූර්ණාසයෙන් බැමිතුනෙන් මීදී නිදහසන මග කියා දෙනවා. සම්බෝධගාමී රාගමුල ද්වේෂමුල මෝහමුල උදුරන මග කියා දෙනවා. එහෙම අවස්ථාවක අයංච පුද්ගලෝ යම්කිසි පුද්ගලයෙක් නිරයන් උප්පන්නෝ හෝත් නිරෙහි උපදුනොත් ඒ පුද්ගලයාට භික්කවේ ඒ පුද්ගලයා අක්කනු අසමයෝ බ්‍රහ්මචරිය වාස ඒ පුද්ගලයාට බෑ නිරයේ ඉපදුණු. එනිසා ඔබ සියලු දෙනාත් මමත් මේ සියලුම සත්වයෝ අතීතයේ එකවරක් නෙමේ සියවරක් නෙමේ ඊට වැඩි කාලයක් ඔය නිරේත් ඉපදිලා කල්ගේවලා තියෙන. නිරය කිව්වේ මේක මාගදී භාෂාව වචනයක්. නිරය කියන්නේ මේ පෘථුවිය යට පඩවි තලයේ පොළොව තලයේ යට ඉන්නවා සත්තු. ඒ වගේම ජලතලයේ ඔය මරියානාගාදී වගේ තැන්වල කෝටි ප්‍රකෝටි ගාණක් ජීවීන් සත්තු උපදිනවා. ඒ සත්තු මේ පොළොව යට ඉපදිලා අර ජල යට ඉපදිලා කිසිම දවසක ජීවත් වෙනවා ඒ පොළොව යට ජලය යට. හැබැයි කිසිම දවසක ඒ සත්වයන්ට මේ එළියට ඇවිල්ලා පොළොවෙන් වාතාශ්‍රය ලබන්න බෑ, ඉරුවෙලිය දකින්න බෑ. එහෙම අය පොළොවෙම පොළොව යටම ඉපදිලා එක්ක ජලය යටම ඉපදිලා මරියානාගාද වගේ එතනම ඉපදිලා එතනම ජීවත් වෙලා එතනම මිය යන සත්තු ඉන්නවා. එහෙම කොටසක් ඉන්නවා. ඒ කොටසට තමා කිව්වේ නිරය නිදි සත්තු. ඒගොල්ලන්ට කවදක්වත් මේ බුදු කෙනෙක් දේශනා කරන ධර්මයක් ඒ තත්ත්වයේ ඉන්න තාක්කල් අහන්න බෑ, ඇහෙන්නේ නෑ, තේරුම් ගන්න බෑ, අනුගමනය කරන්න බෑ. ඒ නිසා ඒ වගේ සත්තු කෝටි ප්‍රකෝටි ගාණක් ඉන්නවා. ඔබ සියලු දෙනා මෙතන ඉන්න අතීතයේ සිය දහස් වරක් නිරයටත් ගිහිල්ලා පුරුද්දක් තියෙන. නැවත නිරයට ගියොත් ඔබගේ නිවන ඇහෙන අක්කනු අසමය. ඒක නිසා පළවෙනි අවස්ථාව මේ කන සම්පත්තිය ලබන්න බැරි කන අක්කන අසමයෝ කිව්වේ කන සම්පත්ති කියන එක නිරය. දෙවෙනි අවස්ථාව පුනිත පරම්භිකවේ තථාගතෝච ලෝකෝ උප්පන්නෝ හෝති මෙහෙම බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා අර ධර්මයේ දේශනා කරනවා සම්‍යක් ප්‍රයෝග ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග සහිතව මේ බාන්තුනේ මිදී නිදහසන මාර්ගය පෙන්වා දෙනවා. එහෙම අවස්ථාවක යම්කිසි කෙනෙක් භිකවේ මේ අවස්ථාවක අයංච පුද්ගලෝ තිරච්චීන යෝනින් උප්පන්නෝ හොති තිරච්චීන යෝනියේ ඉපදුනොත් දැන් සත්තු වර්ග අපිට පේන අපි දකින දෙපිරිසක් ඉන්නවා. එක පිරිසක් සිරස්, අනික් පිරිස තිරස්. තිරස් කියන්නේ පොළොවට පෘථුවියට සමාන්තරව මොලේ පිහිටවනම් ඔය කුරා කුහුඹි නයි පොළොංගු සත්තු ගැර ඒ වගේම හාවෝ ලොකු සත්තු අලි හරක් අශ්වයෝ ඒ වගේ අය කුරුල්ලෝ මාළු සියලු දෙනා මේ පොළොවට සමාන්තරව මොලේ පිහිට. නමුත් මිනිස්සු මොලේ තියෙන්නේ අර සිරස්ව.
මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ සිරස්ව මුදුන තියෙන. ඒක නිසා මේ සිරස්ව නැති සත්තුන්ට කියනවා තිරස්චීන යෝනි කියලා. ඔබ දකින සියලු ඔය කඩි වේයෝ කූමි කෝටි ප්‍රකෝටි ගණන් ඉන්නවා. ඒ වගේම සුද්ධ ජීවීන් මැස්සෝ මදුරුව ඒ අය, ඒ වගේම මාළු කුරුල්ලෝ, ඒ වගේම බල්ලෝ හරක් අස්සයෝ, ඒ වගේ සතා සර්පයා, ඒ සියලු ගැරඬි උරංගයෝ සියලු කොටස් ඔක්කොම පොළොවට සමාන්තරව මොළේ තියෙන්නේ, හරස්ව තියෙන්නේ. නමුත් මිනිස්සුන්ගේ පොළේ මොළේ තියෙන්නේ තිරස්ව මුදුන. එහෙම තිරස්ව තියෙන කෙනෙකුට පමණයි මේ කරන සම්පත්තිය ලබා ගන්න පුළුවන් කිව්වේ බුදුහාමුදුරුවෝ. මේක බුද්ධ වචනේ. ඒක නිසා සිරස්ව තියෙනවා නම් කිසි කෙනෙකුට තිරස්චීන නිසා මේ බණ අහන්න බෑ, තේරුම් ගන්න බෑ, මග බල ලබන්න බෑ, කන සම්පත්තිය ලබන්න බෑ. අක්කනු අසමය. එක දෙවෙනි කොටස. තුන්වෙනි කොටස පුනිත පරම්භිකවේ අයංච පුද්ගලෝ පෙට්ටි විෂයන් උප්පන්න වූහොත්. යම් කිසි කෙනෙක් මේ පෙට්ටි විෂයෙහි පුදුන පෙට්ටිකිවේ පේ වෙලා ඉන්නවා. අනුන් දෙන පිනෙන් යැපෙන පුද්ගලයෝ. මේ පෙට්ටි විෂය කියන්නේ තමන්ට පිනක් කරගන්න බෑ, කුසලයක් කරගන්නත් බෑ, අනුන් දෙන පිනෙන් යැපෙන අය. එයාට කියන පරදත්තූප ජීවීන්. පරදත්තූප ජීවීන් කියන්නේ පෙට්ටි විෂය කියන්නේ එකයි, එයාට පින්කමක් කරගන්න බෑ. උපතින්ම එයා ඒ පින්කමක් කරගන්න බැරි තත්ත්වයේ ඉපදිලා තියෙනවා. හැබැයි එයාට පුළුවන් අනුන් දෙන පින ඉල්ලගෙන යැපෙන්න. එනිසා මේ භූත පේත මිත්‍යාදුෂ්ටික දෙවිදේවතාවෝ රූපී බ්‍රහ්මය වගේ කොටස් ඉන්නවා. එයාට පින්කමක් කරන්න බෑ, පින්කමක් කරගන්නත් බෑ. හැබැයි ඒ අය අනුන් දෙන පිනෙන් යැපෙන අය. එනිසා සියලු භූතයන් ප්‍රේතයන් මිත්‍යාදුෂ්ටික දෙවිදේවතාවන් රූපී බ්‍රහ්මයන් තමන්ටම පින්කමක් කරගන්න බැරි නිසා මේ මනුෂ්‍යයන් දෙන පිනෙන් යැපෙන අය. එය පෙට්ටි විෂය. ඒක නිසා මේ පෙට්ටි විෂයෙහි උපන්නොත් යම් කිසි කෙනෙක් එයාටත් අර කුසලස්ස උපසම්පදා කිං කුසල ගවේෂි කිං සත්‍ය ගවේෂි කියන තත්ත්වයන් තේරුම් ගන්න බැරි නිසා ඒ පෙට්ටි විෂයෙහි උපන් අයත් අක්ඛනු අසමියෝ. කන සම්පත්තිය ලබන්න සුදුසු නෑ, ගැලපෙන්නේ නෑ. අවසානික මේක හුඟම් වැදගත් ඔබට බෞද්ධයන්ට බුද්ධාගම් කාරයන්. හතරවෙනි එක පුඤ්ජ පරම්භිකවේ අයංච පුද්ගලෝ අඤ්ඤතරං දීඝායුකං දේවනිකායං උප්පන්නෝ හොති. යම් කිසි කෙනෙක් ඥාන ලැබලා දේවනිකායක ඉපදුනොත්. අඤ්ඤතරං දේවනිකායං කිව්වේ මේ දීර්ඝායුෂ දේවනිකාය කීපයක් තියෙනවා. ආකාසානඤ්ඤායතනය, ආකිඤ්ඤානඤ්ඤායතනය, විඤ්ඤානඤ්ඤායතනය, නේව සංඥා නා සංඥාය. මේ වගේ දීර්ඝායුෂ දේවත. ඒවට කියනවා බ්‍රහ්මතල කියලා. ඒවා ඔය සිංහ මේ අපේ රටේ බොහෝ භාවනා මධ්‍යස්ථානවල මේ භාවනා කළොත් අර අරූපී ධ්‍යාන ලැබුවොත් ඔය බ්‍රහ්මතලවලට තමයි යන්නේ. ඔය බ්‍රහ්මතලවලට යම් කිසි කෙනෙක් ගියොත් ඒ පුද්ගලයන්ට දීර්ඝායුෂ තියෙනවා. කල්ප කාලාන්තරයක් දිගයි ආයුෂ. එතන දුකකුත් නැහැ. හැබැයි නිවනකුත් නැහැ. නිවන වැහෙනවා. බුදු දැන් නේව සංඥා නා සංඥා කියන දීර්ඝායුෂ දේවනිකායට කියොත් බුද්ධ කල්ප 7කට නැවත කන සම්පත්තිය ලබන්න බෑ. අක්නු අසමිය. ඒක නිසා අර දීර්ඝායුෂ දේවනිකාය වෙනත් ආගම්වලත් බුද්ධාගමේ බොහොම වටිනවා. ඔය ධ්‍යාන ලබන්නේ ඒ ධ්‍යානවලට ලබන්නේ බ්‍රහ්මත්වයට පත් වෙන දේවත්වය. දැන් ඔය බුද්ධාගමිට කියනවනේ දෙවු මිනිස් අප කෙලවර මතු බුදු වන බුදුන් දකින්නට. එතකොට මේ මනුස්සයෙක් වෙලා ඉපදුන වෙලාවේ මේ නිවන් දකින්න පුළුවන්. දැන් කියනවා දෙවු මිනිස් අප කෙලවර මතු බුදු වන බුදුන් දකින්නට මේ පින හේතුය. ඕක ප්‍රාර්ථනා කළොත් අර ඔය කියන දීර්ඝායුෂ දේවනිකායකට හෝ වෙනත් දේවනිකායකට යන්න පුළුවන්. දේවනිකායක ගියොත් මේ මනුස්සත්ව ප්‍රතිලාභයේදී ලැබිය හැකි ලැබිය යුතු පරම දුර්ලභ තත්වය ලබන්න බෑ. ඒ නිසා අක්කනු අසම. මේක බුද්ධ වචනේ. ඒක නිසා
බුදුහාමුදුරුව කිව්වා මේ මනුස්සයෙකුට පමණයි මේ මනුස්සයෙක් කියන ධර්මය මේ බුද්ධ වචනය මේ මාර්ගදීපදවල අර්ථ ධර්ම තේරුම් ගන්න. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක මේ ධර්මය තේරුම් ගන්න බෑ ඔය අරූපී බ්‍රහ්මයන්ට. ඒක නිසා එයාට නිවනක් නෑ. කල්ප කාලාන්තරයක් ඒ තත්ත්වයේ ඉඳලා ඒ අසඤ්ඤතල්වල ඉඳලා නැවත සතර අපායට යන්න හෝ පුළුවන්කම තියෙනවා. ඒක නිසා එතනත් අක්කනෝ අතුම. දැන් අපි මෙතෙන්දි කිව්වා නිරය තිරිසං අපාය තිරස්චීන යෝනි පෙට්ටිවිෂය පේටභූතයෝ ඒවගම අසඤ්ඤතල හතර. මේ හතරම මිනිස්සු නෙමෙයි. මිනිස්සු නොයි ඉපදුනා එයත් මිනිස්සු වෙලා ඉපදිලා ඔය තත්ත්වයට ඔය තමන් හදාගත්ත තත්ත්වයක්. වෙන කවුරුවත් හදා දුන්න තත්ත්වයක් නෙමේ. ඒ අයම මිනිස්සු වෙලා ඉපදිලා ඔය ඒ තත්ත්වයන්ට පත් වෙලා හදාගෙන තියෙනවා. ඒක නිසා මේක තේරුම් ගන්න ඕන ඔබ දැන් මිනිස්සෙක් වෙලා ඒ තත්ත්වයන්ට පත් වෙන්නට ඔබ කිසි විටකත් කල්පනා නොකර යුතුයි ක්‍රියා නොකළ යුතුයි. ඒ තැන්වල අක්කනු අසමයෝ නිවන් දකින්නට මග පාදගන්න බෑ. පාර පාදාගන්න බෑ. ඊළඟට තව දැන් හතරක් කිව්වා. තව හතරක් කියනවා මේ හතරෙනම මිනිස්සු වෙලා ඉපදුනායට. මෙතෙක් කිව්වේ මිනිස්සු වෙලා ඉපදුනේ දැන් අද ඉස්සර මිනිස්සු වෙලා ඉපදිලා අද වෙන තැන්වල ඉපදු. දැන් මෙතෙන්දි කියන්නේ ඊගාව හතර අද මිනිස්සු වෙලා ඉපදුලා ඉන්න අය. දැන් කියනවා පුනිත වරම්භිකවේ අයංච පුද්ගලෝ පච්චන්තිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති. ප්‍රත්‍යන්ත ජනපදයක අද ඉපදිලා තියෙන මේ හෙළමිම ප්‍රත්‍යන්ත ජනපදයක්. දැන් ඒ හෙළමිමේම ප්‍රත්‍යන්ත ජනපදයක මිනිසෙක් වෙලාම ඉපදිලා ඉන්නවා. මේ හෙළමිමේ කෝටි 2,20,000 විතර ජනගහනයක් ඉන්නවා. එය ප්‍රත්‍යන්ත ජනපදයක පච්චාජාතෝ හෝති. මිනිස්සු වෙලාත් ඉපදිලා හෝති. සෝ හෝති අවිඤ්ඤාතාරේසු මිලක්කේසු. ඒ පුද්ගලයෝ අවිඤ්ඤාතාරේසු මිලක්කේසු. ඒ වැඩ කරන්නේ නිනව්වක් නැතුව. අවිඤ්ඤාතාරේසු කියන්නේ එකයි ඉලක්කයක් නැතුව, තේරුමක් නැතුව, හරයක් නැතුව, අදහසක් නැතුව, නිවන කියන පිළිබඳව, ධර්ම පිළිබඳව කිසි දැනුමක් නැති පුද්ගලයා අවිඤ්ඤාතාරේසු මිලක්කේසු. වැරදි වැඩ කරන පුද්ගලයා. එහෙම පුද්ගලයා යත්ත නත්ති ගති බික්කුණං බික්කුණීනං උපාසකානං උපාසක. දැන් සිව්වනක් පිරිස බික්කු බික්කුණී උපාසක උපාසිකා යත්ත නත්ති ගති. නත්ති කියන්නේ ඒ ගති නෑ. යත්ත යථා පරිදි ඒ ගතිවල පිහිටා කටයුතු කරන්න බැරි අය කොටසක් ඉන්නවා. බික්කු බික්කුණී කියන්නේ භව කය කරන්නට අපකප වෙලා කටයුතු කරන අය. උපාසක උපාසිකා කියන්නේ ආසවකය කරන්නට ඇප කැප වෙලා කටයුතු කරන අය. එතකොට රාග භව ද්වේෂ භව මෝහ භව කපාදමිය යුතුයි, කපාදමිය හැකියි කියන දැනුම ඇතුව කටයුතු කරන පුද්ගලයා බික්කු බික්කුණී බවට පත් වෙනවා. ආසවකය කරන්නට කටයුතු කළ යුතුයි, ක්‍රියා කළ යුතුයි කියලා කටයුතු කරන පුද්ගලයා උපාසක උප ආසවක්කය. ආසවක්කය කරන්නට අපකප වෙලා කටයුතු කරන. ඒක නිසා භවකය කරන්නට හෝ ආසවකය කරන්නට හෝ අපකප වෙලා කටයුතු කරන පුද්ගලයෙක් තමයි බික්කු බික්කුණී උපාසක උපාසක. ඒ දැනුම, ඒ තේරුම, ඒ ක්‍රියාකාරීත්වය නැත්නම් යත්ත නැති යත්ත නැති ගති බික්කුණම් බික්කුණීනම් උපාසකානම් උපාසිකානම්. එහෙම පුද්ගලයෙකුටත් මනුස්සයෙක් වෙලා පතිරූප දේශයේම ප්‍රත්‍යන්ත ජනපදයේම ඉපදුනත් ඒ පුද්ගලයාට ඒ කන සම්පත්තිය ලබන්න බෑ. දැන් පතිරූප දේශයේ නොවන දේශ දෙයකුත් බුදුහාමුදුරුව කිව්වා සුනාපරන්තය අපරාපරන්තය පතිරූප දේශය කියලා තුනකට බෙදුවා මේ මීතලේ. ඒක නිසා දැන් බුදුහාමුදුරුව හිටපු කාලේ මිනිස්සු හිටිය ඒ ප්‍රදේශ ප්‍රත්‍යන්ත අර සුනාපරන්තය අපරාපරන්තය ඒ වගේ මිනිස්සු හිටියා. නමුත් පතිරූප දේශය ඒ බුද්ධ ශක්තිය තිබුණු බුද්ධ බව ඒ බුද්ධ ධර්මය පැතිරුණ දේශය බව උදුරා දමන්නට
බික්කු බික්කුණී උපාසක උපාසිකා වෙන්නට දහම තේරුම් ගන්නට පුළුවන් අය ඉපදෙන දේශය පත්තන්ත ජනපද. ඒකයි. නමුත් අද වෙන විට නම් ලෝකේ මේ නවීන ප්‍රවාහන පහසුකම් තියෙන නිසා ලෝකේ කොයි රටක වුණත් කෙනෙකුට අර ඒ එතර ඉනම් මෙතර එන්න පුළුවන්. ඒ නිසා පතිරූප දේශයට එන්න පුළුවන්, මේ සම්බන්ධ වෙන්න පුළුවන්. එදා එහෙම බෑ. එදා එහෙම පහසුකම් තිබුණේ නෑ, බොහෝම අඩුවෙන් තිබුණේ. ඒක නිසා දැන් මේ පතිරූප දේශය ඉපදුනා මිනිස්සු බෝධුරට ඔය වෙන අටවලටත් යනවා. ඒ අයට ආපහු වෙන්නත් පුළුවන්, මේ ධර්මය ගන්නත් පුළුවන්. බික්කු බික්කුණී උපාසක උපාසිකා ගති ඒ අයගේ ඇතිකර ගන්නත් පුළුවන්. මේ දහම තේරුම් ගන්නත් පුළුවන්. ඒ නිසා කරන සම්පත්තිය ලබන්න පුළුවන්. නමුත් එහෙම යම් කිසි කෙනෙකුට උපාසක උපාසිකා බික්කු බික්කුණී මේ ගති තියාගන්න බැරි නම්, හදාගන්න බැරි නම්, තේරුම් ගන්න බැරි නම්, මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව කය කළ හැකි කය කළ යුතුයි, ආසව කය කළ හැකි කය කළ යුතුයි කියන තේරුම ඇත්නම් ඒ පුද්ගලයා බික්කු බික්කුණී උපාසක උපාසිකා. එහෙම නැති අය මේ පතිරූප දේශයේත් මේ මධ්‍ය මණ්ඩලයේත් ලක්ෂ ගණන් ඉන්නවා. එකනේ දෙන්නේ ලක්ෂ ගණන් ඉන්නේ. එය නමින් බෞද්ධ වුණාට ඒ අයගේ බෞද්ධ ගති නැහැ. බෞද්ධරා ගමන ගතියක් නැහැ. එකයි බෞද්ධ කියන්නේ. ඊට පස්සේ මිනිසෙක් වෙලාම ඊට පස්සේ දෙවෙනි එක පුනපරම්භිකවේ අයංජ පුද්ගලෝ මජ්ක්‍මේසු ජනපදේසු පච්චා ජාතෝ හොති. අර පතිරූප දේශයේ මධ්‍ය මණ්ඩලයේ ඉපදිලා තියෙනවා. සෝච හොති මිත්‍යා දිට්ඨිකෝ විපරීත දස්සන. යම් යම් මිනිස්සයෝ අර උපෙන්න සාතිකේ බුද්ධ බෞද්ධ කියලා තියෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයාගේ දැක්ම දෘෂ්ටිය විපරීත දර්ශනයක් නම්, විපරීත දර්ශනෝ මිත්‍යා දෘෂ්ටිකෝ, මිත්‍යා දෘෂ්ටියක් නම් ඒ පුද්ගලයාට කරන සම්පත්තිය. දැන් බුද්ධාගම පොතෙත් දහම් පාසල් පොතෙත් තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිකයා කියන්නේ අර කතෝලික හෝ මුස්ලිම් හෝ හින්දු හෝ ක්‍රිස්තියානි හෝ ආගමක් අදහනව නම් ඒ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටිකයි. බුද්ධාගම අදහනව නම්, වඳිනව නම්, පුදනව නම්, මහායාන ආගම වුණත් ඒ පුද්ගලයා සම්මාදිට්ඨික. ඒක නෙමෙයි මේක. මේ බුද්ධ දේශනාවේ මිත්‍යා දෘෂ්ටිකයා කිව්වේ මේ කරුණු 10කින් දැක්ම වැරදි. නත්ති දින්නම් දුන්නේ ඵල විපාකයක් තියෙනවායි කියලා දකින්නේ නැති හිතන්න බැරි පුද්ගලයෝ. ඒ වගේම නත්ති හිතං නත්ති හුතං කරන කියන හිතන දේවල් මේ අපිට ආපහු හේතුඵල අනුව ඵල විපාක උරුම වෙන්නේ නැහැ කියලා හිතන මිනිස්සු, දැන් ඔය හොරකම් කරන මිනිස්සු, ඔය දේශපාලනය කරන මිනිස්සු, ඔය නායකකම් දරන මිනිස්සු ඔක්කොම කරන කියන හිතන දේ ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලන්ට ආපහු වෙන බව. ඒගොල්ලන්ට හේතුවට අනුව ඵලයේ උරුම වෙන්න දරවන හේතුම් පටිච්ච සම්භූතං දන්නේ නැහැ. ඒ අය නත්ති හිතං නත්ති උතං නත්ති සුඛ දුක්ඛට්ඨානං කම්මානං ඵලං විපාකං. අර කර්ම ඵල විපාකය විශ්වාස නොකරන මිනිස්සු තමයි ඔය ඔක්කොම වැරදි වැඩ කරන්නේ. ඔය කරන්නේ නොයෙකුත් අය බොරු කියනවා, හොරකම් කරනවා, වැරදි වැඩ කරනවා, නරක දස අකුසලයේ හිමේදෙනවා. ඒ අය අර කර්මඵල විශ්වාස නොකරන පුද්ගලයෝ. ඒගොල්ලෝ තමයි අර මිත්‍යා දෘෂ්ටික, නියත මිත්‍යා දෘෂ්ටික, විපරීත දර්ශන නැතුව බුද්ධ ආගමේ කියලා අර උපන්න රාතිකේ ආගම බෞද්ධ කියලා තිබුණට හරියන්නේ නැහැ. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒ වගේම නත්ති අයන් ලෝකෝ නත්ති පරු ලෝකේ. එලවක් නැහැ, මෙලවක් නැහැ. ඒ වගේම නත්ති පීඨා නත්ති මතා. මේ අම්මා කියලා කෙනෙක් නැහැ, තාත්තා කියලා කෙනෙක් නැහැ. මේ මවට අපි මේ ණය ගන්න දුනවා තියෙනවා, පියාට ණය ගන්න දුනවා තියෙනවා. මේ සංසාර ගන්න දෙනවා නිසායි මව පියා වුණේ. මේ ණයකාරයෝ ඉන්නවා. මේක තේරුම් ගත්තේ නැහැ. ඒවා ඒ අය නියත මිත්‍යා දෘෂ්ටිකව විපරීත දස්සන. ඒ වගේම නත්ති සත්තා ඕපපාතික. මේ ඕපපාතිකව උපදුන භූතයන්, ප්‍රේතයන්, දෙවි දේවතාවුන්, බ්‍රහ්මයන්, රූපී අරූපී බ්‍රහ්මයන් මේ ලෝකේ මේ පැවැත්ම තුළ කිසිසේත් ඉන්න බවක් නොදන්නා, තේරුම් නොගත්ත බොහෝ මිනිස්සු ඉන්නවා මේ රටේ. ඔය භූතයෝ නෑ, පෙරේතයෝ නෑ, ඔය දෙවියෝ නෑ, දේවතාවෝ නෑ, ඔය බ්‍රහ්මයෝ නෑ, ඒ අය පාටික එහෙම අය නෑ කියලා හිතනා ඉන්නවා. එයත් නියත මිත්‍යා දෘෂ්ටිකයි. ඒ වගේම නත්ති ලෝකයේ සත්සමන බ්‍රාහ්මණ සමග්ග. මේ
නිවන් මඟ පෙන්වා දෙන, මේ නිවනට මඟ කියා දෙන, ධර්මය කියා දෙන, සම්මා මේ සං විග්‍රහ කරලා සමග්ගා සමග්ගතා සමග්ගාතා සම්මා පටිපන්න සංවර සංසිඳ වීම සම්මා තුන මේ විග්‍රහ කරන සං විග්‍රහ කරන සනන බාමණය මගපල් කියා දෙන ඇ විශ්වාස කරන්නේ නැන්නා. සං විග්‍රහ කරන්න එක තේරුම් ගත්තේ නැන්නා ඒ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටිකේ. සං තේරුම් නොගත් පුද්ගලයෙක්, සංවර නොවු පුද්ගලයෙක්, සම්මාදිට්ඨියට පත් නොවු පුද්ගලයෙක්, අර සංසුන් නොවු පුද්ගලයෙක් මිත්‍යා දෘෂ්ටිකේ. ඒ පුද්ගලයාටත් කන සම්පත්තිය ලබන්න බෑ. අක්කනෝ අසමිනු මිනිහෙක් වෙලා ඉපදලා ඉන්නවා. හැබැයි සංවර නැහැ, සම් සිඳ වෙලා නැහැ, සම්මාන. එහෙමනම් ඒ පුද්ගලයා නියත මිත්‍යා දෘෂ්ටිකේ. ඊළඟට මනුස්සයෙක් වෙලා ඉපදිලා පුණ්‍ය පරම්පරිකවේ අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චා ජාතෝ හෝති සෝචෝ හෝති දුප්පඤ්ඤෝ ජලෝ පළමුකෝ අප්පටි බලෝ. මේ කායික වශයෙන් හෝ මානසික වශයෙන් කන ඇහෙන්නේ නම් එහෙමනම් යම් ආකාරයක කායික හෝ මානසිකව, මානසිකව මොංගල් නම් කායික ආබාධයක් තියෙනවා නම් කන ඇහෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ මේ වගේ දේවල්. එය දුප්පඤ්ඤෝ ජලෝ පළමුකෝ අප්පටි බලෝ. අප්පටි බලෝ එය මේ නිවනට සුදුසු පුද්ගලයෝ නෙමෙයි. එයාට මේක තේරෙන්නේ නැහැ. කන ඇහෙන්නේ නැත්නම් ඔබ කිසි කෙනෙකුට මේක මම මේ කියන දේ තේරෙන් ගන්න බෑ. කන ඇහෙනවා අඩුනා. ඒක නිසා මේක සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය ලබන්න බෑ කන ඇහෙන්නේ නැත්නම්. ඒක නිසා ඒක අප්පටි බලෝ. ඒ වගේම යම් කිසි කෙනෙක් සුභාසිත දුබ්බාසිතස්ස අත්තමඤ්ඤාතු. මේ සුභාසිතය දුබ්බාසිතය දෙකේ අත්ත වෙනස තේරුම යථා පරිදි තේරුම් නොගත්ත පුද්ගලයෙක් තමන් කරන කියන හිතන දේවල් අයිති වෙන්නේ සුභාසිතයටද දුබ්බාසිතයට. ඒ පුද්ගලයාටත් කන සම්පත්තිය ලබන්න බෑ. ඒ පුද්ගලයාත් අර කෙලතොළු ජලෝ පළමුකෝ පුද්ගලයෙක්. ඒක නිසා එයාටත් මිනිස්සු වෙලා ඉපදුනත් එයාටත් ඒ සුභාසිතය දුබ්භාසිතය දෙක වෙන් කළා තේරුම් ගන්න බැරි පුද්ගලයාටත් කන සම්පත්තිය ලබන්න බෑ. ඊළඟට අවසානික පුණ්‍ය පරම්පරිකවේ තථාගතෝච ලෝකෝ අනුප්පන්නෝ හෝති අරහං සම්මා. මේ තථාගත ධර්මයේ දේශනා කරන බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වූ කාලයක නූපන් අබුද්ධෝත්පාද කාලයක යම් කිසි කෙනෙක් මිනිහෙක් වෙලා ඉපදුනාට ඒ අබුද්ධෝත්පාද කාලය තුල මේ නිවන් දකින්න ධර්මයක් නැහැ, අහන්න නැහැ. අර ධම්මසොඬ ජාතකයේ කිව්වේ එකයි. ඒ කාලේ මිනිස්සු ඉන්නවා නොයෙකුත් දේවල් කියනවා, බණ කියලා බහ කියනවා. දැන් මෙතෙක් කල් මේ රටේ අවුරුදු සිය ගාණක් ඔබේ මිතුන් මුත්තෝ ඔබත් මේ 2006-07 වෙනකන් අපි මේ ධර්මය මේ නිවන් දකින්න මඟ විවෘත කරනකන් බණ කිව්වා. මේ රටේ ලෝකේ බණ කියන රටක් බණ අහන රටක් තිබුණේ නැහැ වෙන මෙච්චර. හැබැයි කිව්වේ බණ නෙමේ බහ. බව හදන ලෝකේ හදන දේ කියන. ඒක නිසා ඒක බුද්ධෝත්පාද කාලයක් නෙමේ අබුද්ධෝත්පාද කාලය. ඒතකොට බුද්ධෝත්පාද කාලයක් කියන්නේ මේ බව උදුරා දමන රාග බව, ද්වේෂ බව, මෝහ බව කෙනෙකුට තමන්ගේ හිතෙන් උදුරා දමන්නට උපකාර වන කාලේ බුද්ධෝත්පාද කාලය. ඒ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන්නට බැරි නම් ඒක අබුද්ධෝත්පාද. ඒක නිසා අබුද්ධෝත්පාද කාලයක මේ නිවන් දකින බව උදුරා දමන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, බුද්ධකාරක ධර්ම පූර්ණේ කරගන්නට බැරි කාලය. ඒ කාලෙක යම් කිසි කෙනෙක් මිනිහෙක් වෙලා ඉපදුනත්, රජෙක් වෙලා ඉපදුනත්, චක්‍රවර්ති රජ වෙලා ඉපදුනත් ඒ පුද්ගලයාට නිවනක් නැහැ, කන සම්පත්තිය ලබන්න බෑ. ඉතින් ඒක නිසා මේ කරුණු අට බුදුහාමුදුරුවෝ කිව්වා මුල් කරුණු අතර අර සතර අපායත් සතර අසඤ්ඤතලයක්. ඊගාව කරුණු අතර මනුස්සයෙක් වෙලා ඉපදුන අවස්ථාවේදීත් මේ මනුස්සයෙකුට කන සම්පත්තිය
ලබන්න බැරි අක්කන අසමය අවස්ථා. නිසා මේක හොඳට තේරුම් ගන්ඩ ඕන අද මේ රටෙත් ඔය කෝටි දෙකකුත් ලක්ෂ විස්සක් විතර ඉන්න ජනගහනයෙන් මෙ කන සම්පත්තිය ලබන්න බැරි පිරිස බහුතරයක්. අති බහුතරයක් ටීක නිසා මේ ධර්මය නොතිබුණු දෙදස් පහට හයට ඉස්සෙල්ලා මෙම ධර්මයක් කවුරුවත් ඇහුයි නෑ. ඔය පිරිත් ඇටියට රජ්‍යායනා කළා යාතිකා කලා ගීතිකා කලා ගාත හැටියට ඔය වැඩ පුද බුද වැඩ වැඩ බුද බුද හිටිය. ඇබැයි බව උදුරා තමන්නට මේ ධර්මයක් තියෙන බව තේරුම් ගත්තන. මේ බව රාග බෞද්ධේශ බව මූහ බව තමන්ගේ හිටේ උපදින තමන්ට මුදුරාදාමල තමන්ට නිදහස් වෙන්න පුළුවන් කියන තේරුමක් දැනීමක් අර්ථයක් ධර්මයක් තේරුම් නොගත්ත කාලෙත් අබුද්ධෝත්පාද කාලය. ඒ කාලේ කිසි කෙනෙකුට පසේ බුදු කෙනෙකුට හැර තමන්ගම සම්බුඥානයෙන් ධර්මය මතු කරගත්ත කෙනෙකුට හැර මේ බව උදුරා තමන්නට නිවන් මඟ පල ලබන්නට පුළුවන්කමන්න. ඒ කාලේ අක්කනෝ අසමය. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ කන සම්පත්තිය කියන එක තමන්ම ලබාගත යුතු ලබාගත හැකි දෙයක්. මේක වෙන කාටවත් ඔබට ලබා දෙන්න බෑ. ඒ කන සම්පත්තිය ලබන මග පාර පිළිවෙත කියා දෙන්න. ඔබ එය අනුගමනය කළ යුතු. ඔබේ හිතේ උපරින රාගය ද්වේෂය මෝහය ඔබ විසින්ම ඉවත් කළා. වීත රාගී වීත දේශී වීත මොහි තත්ත්වයට ඔබ පත්විය යුතු එකයි කනසම්. ඒ අනුව ඊගාව ඡේදවල තියෙන්නේ ඊගාව පිටේ මේක මේ කරුණාට නැවත ගාථා අටකිනුත් බුදුහාමුදුරුවෝ මේ සූත්‍රය අක්කන අසමය සූත්‍රය දේශනා කළා. ඒ ගාථාට තමයි ඊගාවට තියෙන්නේ.